මුළතිව උදයාර් කට්ුළම් ප්‍රදේශයේ දී වන්නේ මෙහුමේ නලත තුන්වන කාර්යසේනාන්කේ හයිසිය තිස් එක්වන බලසේනාව සොයාගත් LTAයේ අධිතාක්ෂණ යාාත්‍ර අනිශ්පාදන අංගනයේ මෙම සම්මැරින් සහ ප්‍රාහරක යාාත්‍ර අනිරීක්ෂණයෙන් ජුදහමුදාව වැදගත් තොරොතුරු රැසක් අනාපරණය කරගෙන. වැඩිනොවදින ගණ යකට තහඩුවලින් සාදා ඇති මෙම සබ්හැරණෙන් ෑම ගැරු මුහදක මතුපිට නොපෙන්නලෙස දී අටින් භාධාවකින් තොරව ගමන් කළ හැකි. ඉහළ එජින් ධාර්තාාව නිසා වැඩිවේගයක්ද ඉන්ඳන ගබඩාකිරීමේ හැකියාව නිසා වැඩි දුරක් ද මෙයින් ගමන් කළ හැකි. ගැමුරු මුූදේ දීයටටින් ගමන් කරන විට තල්මස්සකුගේ ස්ුරූපියකුණි මෙයඇදිස්වන්නේ. සම්මැරීනේ දිග අඩිහතරයක් වන අතර පළල අඩිවිස්සකට ආසන්නයි. මෙය මූදට රැගෙනයාම සඳහා රෝධ සවි කළ ආධාරකයක් මත සුදානම් කරතිබියදී හමුදාව මෙම ස්ථානය අල්ලාගනු ලැබුවේ. සබ්මැරීණයක් ආධාරයෙන් LTE නායකයා පෙනනයා හැකි බවට මැලෙසියානු වෙබ්බඩියක් තොරතුරු පලකරතිබුණේ එකුත් සතියේ. මෙහි දා දෙනකුට පමණ පහසුවෙන් ගමන්කිරීමට පුළුවන්. ඔක්සිජන් සිරින්ඩර් පහක රැඳවුම්ද ඇතුළත දෙකගත හැකි. ශ් ටක පිටතිින් වාාතාශ්‍ර ලබාගනීම සඳහ ඉහලට එස වූ වාකූර සහිත නලද මෙහි සකස්කරතිබෙනවා. ජලපීඩනය අනුව ඒවා ස්වැන්ක්‍රීියව වැසි ඉන් ජලය ඇතුළට ඒම වැලකෙනවා. ලපෘස්්්‍රියට සමගහම ඉව අවශ්‍ය විටක ක්‍රියාත්මක කළ හැකි රේඩාර් පද්ධතියක් සහ ගමන්මග නිරීක්ෂණයට අධිතාක්ෂණික කැමරාපද්ධතියක් මෙන්ම මෙහිුම් උපකරණද මෙහි සවිකරති වෙනවා. ලෝකයේ තස්තවාදී සංවිධානයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රථම සබ්මැරිණය ලෙස මෙය ඉතිහාසටෙක් වෙනවා. මේ ආකාරයෙන් අධිතාක්ෂණික යාත්‍රා සකස්කිරීමටල්ටටයට තාක්ෂණය ලැබුණේ කෙසිේ දෙයන්න දැන් ප්‍රශ්නාර්ථයක්. මේ බාන මේකැවිල්ලා මේ සුච්සල වල මයි මැික්් හදලතියන්නේෙ දැ මෙතැනතින කිප්ම ඩොකුම් බැලවාම එකො නොවයක ශි්සල. මේකැවිල්ලා මේ ආමපලේට් නමන බ්ලෙන්න් කරන එකත් මේක පුලුව ආමපලට්ට නමන්න ඕනෝන දීට. එක තව ටෝපිඩෝ වගේ හදලතින මේ හැමකටම මේක පාචි කරන මේ මේකලතින තමර මෙැනතින හඩ කව ජනටිය ඇතන හැ පැත්ති. මෙම කටේන බහලුම් අනුවද මේ ස්ථාලයට තාක්ෂනිකු උපකරන ගෙනවිත් ඇත්ත විදේශයෙන් බව පැහැදිලයි. සබ්මැරණය සකස්කර ඇත්තේ මෙම මොඩලය අනුවයි. ශ්‍රී ලංකා නනාවික අහමුදාව භාවිත කරන සුපවඩෝරා වැැනි අධි ප්‍රහරක යාාත්‍රාවක්ද මෙම අංගනයේදී එල්ටටය සකස්කරතිබෙනවා. මෙහි දිග අඩි හැටක්. රේඩාර් රැඳුවුම් අභිරන්ධමනිස්ථාන ආරක්ෂිත කුටි ඉඳන ගබඩා ආදී සියලු අංගෝපාංගවලින් මෙය යුක් අයි. මෙයද සකස්කර ඇත්තේ වැඩින් නොවදින ගන යකඩ තහඩුවලින්. සම්මරීණයේ ආරක්ෂාවසපීම සඳහා මේ නිෂ්පාදනය කළියද යන්න හමුදාව සැකරනවා. මෙම ප්‍රහරක යාාත්‍රාවද මුූදට ගෙනයාම සහා වැඩ නිමකොට සූදානම් කරතිබූ බව ඒ අසලවන රැඳූම් අට්ඨාලයෙන් පැහැදිලි වෙනවා. මෙම යාාත්‍රා නිෂ්පාදරාංගනයේ තවමත් හඳුුණුවන් නොගත් නිර්මාණ රැසක්ද පවතිනවා. වැඩනිම නොකළ මෙම නිර්මාණය එවැන්නාක්. මේය ද තවත් සම්මැරීණයක්කෝ මරාගෙනබැරෙන ප්‍රහාර්ක යාාත්‍රාවක් විය හැකි බවට හමුදාව විශ්වාස කරනවා. වැඩනිම නොකළ අධිවේගේ යාාත්‍රා රැසක් ද නිෂ්පාදන අංගනයේ දැකගත හැකි. මෙම යාතා මුූදත එක් කලේ නම් සිදුවිය හැකි තරජනය තක්සේරු කලනොැක්. ීර්ගකාලීන ව්‍යාපෘතියක අවසන් අධියර ක්‍රියාත්මකයමින් පවතිද්දී හමුදාව මෙම ස්ථානය අත්කරගෙන ඇත්තේ. එටටයට මෙම උපකරන හා යාාත්‍රා විනාශකිරීමට පවා ඉඩන් නොතබා ඔවුන් පළවා හැරීමට හමුදාව සමත්වී සිටනවා. තනිපුද්ලෙකුට මෙහහි ව හැකි කුඩා ප්‍රමාණය මරාගෙනනමරණ යාාත්‍රාද මෙහි නිෂ්පාධනය කරතිබෙනවා මෙම දැවන්ත අංගනය අත්පත් කර ගනීම තුළම, යුදහමුදාව මෙමන විට ලබා ඇති ජෑග ධහනය සහ. එටටය ලබා ඇති පරාජය තක්සේරු කළ හැකි.